ආයුබෝවන් අස්විද ජෝසබෙදුරු නාලිකාවාරා සුපුරුදු පරිදි අපි සතියේ පලාපල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට කතා කරන්න තියෙන්නේ 2024 ඔක්තෝබර් මාස 11 වන බ්‍රහස්පතින්දා සිට 17 වන සිකුරාදා දිනය දක්වා සතිය ගත වෙන්නේ කොහොමද කියන එකයි මුලින්ම අපි බලමු සතියට අදාළ ග්‍රහයෝ තත්කාල රාශිවල කොහොමද හැසිරෙන්නේ කියන එක එකොළොස්වෙනිදා දවස සිකුරාදා දවසක් සිකුරු ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ තුලා රාශියේ පවතින්නේ දොළොස්වෙනිදා දවස සෙනසුරාදා දවසක් ශනි ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ කුම්භ රාශියේ වක්‍රව ඉන්න බව පෙන්වුම් කරනවා 13වෙනිදා දවස ඉරිදා දවසක් රවි ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා කන්‍යා රාශියේ පවතින්නේ සඳුදා දවස 14වෙනිදා දවස සඳුදා දවසක් සඳු ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ කුම්භ රාශියේ පවතින්නේ 15වෙනිදා දවස අඟහරුවාදා දවසක් කුජ ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ මිතුන රාශියේ පවතින්නේ 16වෙනිදා දවස බදාදා දවසක් බුධ ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ තුලා රාශියේ පවතින්නේ 17වෙනිදා දවස බ්‍රහස්පතින්දා දවසක් ගුරු ග්‍රහයා නියෝජනය කරන්නේ දවසේ ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ උෂභ රාශි වක්‍රව ඉන්න බව පෙන්වුම් කරනවා. මෙන්න මේ තොරතුරු පදනම් කරගෙන රාශි 12ට සතිය ගතවන ආකාරය ගැන මීළඟට අපි කතා කරමු. විශ්වයේ සැඟවුණු රහස් ඔබට කියන අස්සිද ජ්‍යොතිෂ්‍යමඳුර යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න වැඩසටහන් විස්තර ලබා ගැනීමට bell icon එක click කරන්න මේෂ රැසින් ඉපදුණු අයට සතිය ගතවන ආකාරය ගැන මීළඟට කතා කරමු 11වෙනිදා දවස ඉතාම සුබ දවසක් ඔබ බොහෝ සමාජගත සමාජයත් එක්ක ඇසිරෙන සමාජින් වැදුම් පිදුම් ලැබෙන ඒ වගේම සමාජයේ පිළිගන්නා තත්ත්වයට ඔබව පත් වෙන බව පෙන්වුම් කරනවා ඒ වගේම තරුණ තරුණියන්ගේ ආදරය කියන මාතෘකාවේ සතුට සුබ ආරංචි ගෙන දෙන දේවල් සිදුන බව පෙන්වුම් කරනවා ඒ වගේම නීතිමය ප්‍රශ්න වලින් මේෂ රැසින් ඉපදුණු අය ජය ගන්නා බවත් ඒ වලින් නිදහස් වෙන බවත් පෙන්වුම් කරනවා 12වෙනිදා දවස ජීවිතයේ තමන්ගේ හිත මිත්‍රයෝ සමග යම් යම් ව්‍යාකූල තත්වයන් ඇති කර ගන්නා බව පෙන්වුම් කරනවා සමහර වෙලාවට මිත්‍රයෝ සමග තියෙන විශ්වාසයේ බිඳවැටීමක් පිළිබඳ ප්‍රශ්නයක් ඇති කර ගන්නා බව පෙන්වුම් කරනවා තමන්ගේ ඥාති දරුවෙකුට හරදරයක් ප්‍රශ්නයක් ඇතිවන දිනයක් බව පෙන්වුම් කරනවා 13වෙනිදා දවස යම් රෝග පීඩා වලින් හරදර විඳින බව පෙන්වුම් කරනවා ඒ වගේම තමන්ට විරුද්ධව තමන් ළඟ වැඩ කරන සේවක සේවිකාවකගෙන් කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ව්‍යාපාර කටයුතු වල ඉදලා ඉන්න සේවක සේවිකාවන්ගෙන් දෝෂාරෝපණය ලක්වන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. 14වෙනිදා දවස ඉතාම සුබ දවසක් ලොකු ලැබීමක් පෙන්වුම් කරනවා. ඒ වගේම ලොකු අයක් පෙන්වුම් කරනවා. ලැබෙන ආදායම ඉහළ මට්ටමකට පවතින බවක් පෙන්වුම් කරන දිනයක්. ඒ වගේම 15වෙනිදා දවස ඔබගේ හිත මිත්‍ර නෑ සහෝදරයෝ සමග ටිකක් අර්බුදකාරී තත්ත්වයකට පත්වන බව පෙන්වුම් කරනවා සමහර වෙලාවට ඔබ විශ්වාස කරන ප්‍රමාණය අඩු බවක් පෙන්වුම් කරනවා ඔබගේ ධෛර්යය බිඳ වැටෙන දිනයක් බව පෙන්වුම් කළ යුතුයි 16වෙනිදා දවස ඉතාම යහපත් දවසක් ඔබට තිබුණු යම් සතුරු කරදරයක් තුරන් වී යන බව පෙන්වුම් කරනවා ඔබට එල්ල කරපු චෝදනා වලින් ඔබ නිදහස් වෙන බවත් එමෙ නැත්නම් සතුරු ඒවා ඉවත් කරගන්නා බවත් පෙන්වුම් කරනවා ඒ වගේම යම් ලොකු කොන්ත්‍රාත් වැඩ කටයුත්තකට අත තින දිනයක් බව පෙන්වුම් කරනවා 17වෙනිදා දවස සුබ දවසක් පෞල් ජීවිතේ සාර්ථක වෙන බිරිඳ දරුවෝ සමග සතුටින් ඉන්න සමහර වෙලාවට බිරිඳ දරුවෝ සමග යම් යම් සුබ ගමන් බිමන් වල යෙදෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා ඔබගේ බලය තහවුරු කරගත්ත දිනයක් බව සඳහන් කළ යුතුයි මේ රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ මීළඟට බලමු අපි වෘෂභ රැසින් ඉපදුණු අයට සතිය ගත වෙන්නේ කොහොමද කියන එක 11වෙනිදා දවස ඔබ වාතය පිත සෙම සමනය කරගත යුතුයි වාතය පිත සෙම කිපීමක් නිසා රෝගාබාධ වලට පත්වන බව පෙන්වුම් කරනවා ඒ වගේම
සතුරු කරදරවලටත් ක්‍රියාත්මක වන අවස්ථාවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් කාන්තා පක්ෂී අයගෙන් ප්‍රවේශම් විය යුතු දිනයක්. 12 වෙනිදා දවස ඔබගේ ව්‍යාපාර කටයුතු පොඩ්ඩක් අඩපණ වෙන, සමහර වෙලාවට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට බාධකම් කටළු ඇති වෙන, ඒ වගේම බදු ඒ වගේම ණය තුරස් පිළිබඳ ප්‍රශ්න මතුවන දිනයක් බව පෙන්නුම් කළ යුතුයි. 13 වෙනිදා දවස විශේෂයෙන් විනෝදකාමී ජීවිතයක් ගත කරන්න කියලා හිත් වේදනා ඇති වෙන බවත් පෙන්නුම් කරනවා. සමහර වෙලාවට ඔබ උත්සවයකට සහභාගී වෙනවා, සමහර වෙලාවට සමූහයක් ඉන්න තැනක ගිහිල්ලා විනෝද වෙන්න උත්සාහ කරනවා. නමුත් හිත රිදිලා එන දිනියක් බව පෙන්නුම් කරනවා. 14 වෙනිදා දවස තමන්ගේ ජන ප්‍රධානීන්ගෙන් ඇරයුම් ලැබෙන දිනයක්, තනතුරු තාන්නමාන්න හිමින දිනයක්, රාජකීය සම්බන්ධතා ඇති කරගෙන හිතේ සතුටින් ගත කරන දිනයක්. 15 වෙනිදා දවස ධනයේ වෙනසෙන කරදර ප්‍රශ්න ඇති වෙනවා. නීතිමය ගැටලුවක් මතුවෙලා බොහෝ වෙලාට ඒ නීතිමය ගැටලුවෙන් බේරීම සඳහා ඔබට යම් මුදලක් වැය කරන්න සිදුවන බවත් පෙන්නුම් කරනවා. ධනයට අලහබානි වෙන්න පුළුවන් දිනයක්. 16 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ අසනීප කතන්දර පිළිබඳ, බඩේ අමාරු පිළිබඳ, සමහර වෙලාවට තමන්ගේ පිත්තාසයේ රෝග පිළිබඳ ප්‍රශ්නවලින් පෙළෙන කෙනෙක් බව පෙන්නුම් කරනවා. ඒ වගේම ගිඩි බිබිලි වගේ දේවල් වලින් ප්‍රේසංග වෙනවන දිනයක්. 17 වෙනිදා දවස ඔබ ප්‍රසිද්ධියට පත්වන බව පෙන්වම් කරනවා. ඔබගේ පවුල ගැන, දරුවෝ ගැන, තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන උද්දාමයෙන් කතා කරන දිනයක් බව පෙන්වම් කරනවා. උෂ්ම රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. මිතුන රැසින් ඉපදුණු අයට සතිය ගත වෙන්නේ මේ ආකාරයටයි. 11 වෙනිදා දවස පාසල් ජීවිතය ගත කරන දරුවන් ඉතාම යහපත් තත්ත්වයක්, ඔවුන්ට තිබිච්ච බාධක කම් කරලු දුරු වෙන දිනියක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම යම් ලොතරැය දිනුම් පිළිබඳ වාසනාව පෙන්වුම් කරන දිනියක් බව, ඒ වගේම සංගීතයට නැඹුරු වෙච්ච අයට යම් ප්‍රසිද්ධියක් හිමින දිනියක් බව පෙන්වුම් කරනවා. 12 වෙනිදා දවස ඔබ ටිකක් වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන කෙනෙක්, අනුන්ගේ දාන ගෙවල්, මගුල් ගෙවල්, එහෙම නැත්නම් පුණ්‍ය කටයුතු වලට සහභාගී වෙන දිනයක්, ඒවට මහන්සි වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. යම් ආගමික සිද්ධාස්ථානක ඉදිකිරීමේ කටයුතු වලට දායක වෙන දිනයක්. 13 වෙනිදා දවස පියාටටයක් අපල දිනයක්, පියාගේ ලෙඩ දුක් පිළිබඳ ප්‍රශ්න මතුවෙන දිනයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම ගෘහ ජීවිතයටයක් ව්‍යාකූල තත්ත්වයට පත්වන දිනයක් බවත් පෙන්වුම් කරනවා. සමහර වෙලාවට තමන්ගේ වටිනා කියන දේවල් විකුණන්න සිදුවන දිනයක් බවත් පෙන්වුම් කරනවා. 14 වෙනිදා දවස යම් දීර්ඝ ගමනක් බිමනක් ගැන හිතන දවසක් බව පෙන්වුම් කරනවා. සමහර වෙලාවට පිටරට ඉන්න කෙනෙක්ගේ ඇරයුමක් මත රටින් පිට වෙන්න වාසනාව සැලසෙන බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම රාජතාන්ත්‍රික මට්ටමින් හරි යම් පිටරට සවාරියක් එදෙන දිනයක් බව පෙන්වුම් කරනවා. 15 වෙනිදා දවස ඔබගේ වාසනාව ටිකක් අඩුවන බව පෙන්වුම් කරනවා. සමහර වෙලාවට ඔබට ලැබෙන්න තියෙනදී අහිමි වෙන දිනයක් වෙන්න පුළුවන්. එක්කෝ ලැබෙන්නේ අඩුවෙන්, ඔබගේ දක්ෂකම් පිළිබඳව ටිකක් ගැටලුකාරී තත්ත්වයක් බලන් ඉන්න ඇයට දැනෙන බවක් පෙන්වුම් කරනවා. 16 වෙනිදා දවස ඉතාම සුබ දවසක්, දරුවෙක්ගේ විභාග ප්‍රතිඵලයක් ආරංචින දිනයක්, එක දරුවෙක්ගේ අධ්‍යාපන කටයුත්තක් තරගයක් පිළිබඳ සුබ දිනුමක් පිළිබඳ ආරංචියක් ලැබෙන දිනයක්. 17 වෙනිදා දවස ඔබ පොඩ්ඩක් අනිත් අයත් එක්ක විනෝද වෙන්න කියලා රැවටීම් වලට ලක්වන බව පෙන්වුම් කරනවා. ඒ වගේම වංචා ප්‍රයෝග වලට ලක්වන දිනියක් බවත් පෙන්වුම් කරනවා. අනිත් අයට අත දිගහැරලා දෙන්න සුදුසු දිනයක් නොවන බව මතක තබා ගන්න. මිතුරු රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. කටක රැසින් ඉපදුණු අයට සතිය ගත වෙන්නේ මේ ආකාරයටයි. 11 වෙනිදා දවස ඉතාම සුබ දවසක්, ඔබගේ ජීවිතයේ කලා කටයුතු ජය ගන්නා දිනයක්. ඒ වගේම මතක තියාගන්න, ලිපි ලේඛන පුවත්පත් සම්බන්ධයෙන් පත්‍ර කලාවට සම්බන්ධයෙන් අය ලියා ප්‍රසිද්ධියට පත්වන බව පෙන්වුම් කරන සුබ පණිවිඩයක් ලැබෙන දිනයක්. 12 වෙනිදා දවස ටිකක් සිතට කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. ධනය වෙනසෙන, ධනය විනාශ වෙන දේවල් සිදු වෙන්න පුළුවන්. තමන්ගේ අනුතුරු කරදර වලින් ප්‍රවේශම් වීම සඳහා පුළුවන් තරම් හොඳ සීයෙන් ඉන්න ඕන දිනයක් බව මතක තබා ගන්න. 13 වෙනිදා දවස බොහෝ වෙලාවට ඔබට ටිකක් ධෛර්යය හීනවන දිනයක් බව පෙන්වුම් කරනවා. කොච්චර උත්සාහ කළත් ඔබගේ කටයුතු වලට බාධක කම්කටොළු ඇති වෙන බවත් පෙන්වුම් කරනවා. අපහසු ගමන් බිමන් වල යෙදෙන දිනයක්. සඳුදා දවස තමන්ගේ මවට අපල දිනයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම තමන්ගේ මව පාර්ශ්වයට හොඳ නැති දිනයක් බව පෙන්වුම් කරනවා. සමහර වෙලාවට ගෙදර දොරේ කාන්තා පක්ෂයගේ ලෙඩ දුක් සම්බන්ධයෙන් පීඩා විඳින දිනයක්. 15 වෙනිදා දවස ඔබ ටිකක්
අවුල් සහගත තත්ත්වෙට පත් වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕන গুপ্ত කටයුතු වලට ඔබට විරුද්ධව යම් යම් අනවින කොඩිවින කිරීම, ද්වේෂ සහගත සිටිවිලි වලින් යම් යම් අපහාස කිරීම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් গুপ্ত බලපෑම් වලට ලක්වන දිනය රහස් සතුරු කරදර වලින් වළකින්න ඕන දිනයක්. 16 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ යහන වාහන සම්බන්ධයෙන් ඊටාම සුබ තත්ත්වයකට පත්වන බව පෙන්නුම් කරනවා. තමන්ගේ අලුත් වාහනය පිළිබඳ සිහින මවමා ඉටුපු දෙයකට මුදල් බඳින දිනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් වාහනයක් මිලදී ගන්නා දිනයක් වෙන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. 17 වෙනිදා දවස විශේෂයෙන් තමන්ගේ අනාගතය ගැන හොඳට හිතන දිනයක්. ඒ සම්බන්ධයෙන් ගෙදර දොරේත් එක්ක සාකච්ඡා පවත්වන දිනයක්. අනාගතය ගැන සැලසුම් හදන අවස්ථාවක් බව පෙන්නුම් කරනවා. විශේෂයෙන් සමිති සමාගම් වල නිලතල දරන දිනයක් බව පෙන්නුම් කරනවා. අටක රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. සිංහ රැසින් ඉපදුණු අයට සතිය ගත වෙන්නේ මේ ආකාරයටයි. 11 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ අසල් වැසියුත් එක්ක එකතු වෙලා යම් යම් දේවල් සැලසුම් සහගතව කටයුතු පටන් ගන්නා දිනයක් බව පෙන්නුම් කරන ශ්‍රමදාන වගේ උත්සව වගේ දේවල් වලට තමන් මූලිකත්වයේ ගන්නා දිනයක් බව පෙන්නුම් කරනවා. ඉගෙන ගන්නා වයසේ දරුවන්ට ඉතාම යහපත් දිනයක්. 12 වෙනිදා දවස තමන්ගේ ආදරවන්තිය සමග ටිකක් ඈත් වෙන දිනයක්. සමහරට ආදරවන්තියට දෙන්න තියෙන දෙයක් අමතක වීම පිළිබඳ ප්‍රශ්න උග්‍ර වෙන දිනයක් බව පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ගනුදෙනුවකින් පොඩි පාඩුවක් සිදු වෙන දිනයක්. 13 වෙනිදා දවස තමන්ට මිල මුදල් අතින් ටිකක් අපහසුතාවයකට පත්වන දිනයක් බව පෙන්නුම් කරනවා. ටිකක් ලෞකික ආශාවන් අමුතු විදිහට හිතන කෙනෙක්, වැරදි සාගත විදිහට හිතන කෙනෙක්. ඒ නිසා ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න ගිහිල්ලා ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. 14 වෙනිදා දවස සුබ දවසක්. ඔන්න ඔබගේ විවාහය ගිවිස ගන්නා දිනය, විවාහය පවත්වන දිනය, එක්කෝ තමන්ගේ ආදරය කියන මාතෘකාවේ සුබ දේවල් සිදුවන දිනයක් බව පෙන්නුම් කරනවා. 15 වෙනිදා දවස තමන්ගේ ජීවිතයේ වටිනා කියන දේවල් අනිත් අය වෙනුවෙන් කැපකරන සිදුවන දිනයක් බව පෙන්නුම් කරනවා. සමහර වෙලාවට අනිත් යාළුවෝ හිත මිත්‍රයන්ගේ කරදර ප්‍රශ්න වලට ඔබගේ සහයෝගයේ මිල මුදල් කාලය වැය කරන්න වෙන දිනයක් බව පෙන්නුම් කරනවා. 16 වෙනිදා දවස ඉතාම යහපත් දවසක්. සහෝදරයෙක්ගේ සුබ ආරංචියක් ලැබෙන ප්‍රසිද්ධිය පිළිබඳ යම් දෙයක් ඇති වෙන බව පෙන්නුම් කරනවා. ඒ වගේම ලියකියවිලි ලිපි ලේඛන සම්බන්ධයෙන් වාසිය සලසා ගන්නා දිනයක්, හොඳ කල්පනා ශක්තියක් ඇති දිනයක්. 17 වෙනිදා බ්‍රහස්පතිදා දවස ඔබගේ අලුත් රැකියාවන් පිළිබඳ ආරංචි ලැබෙන දිනයක්. අලුත් තනතුරු උසස් වීම පිළිබඳ සේයාමතු වෙන දිනයක්. රැකියාව වෘත්තේ ව්‍යාපාර දියුණු වෙන දිනයක්. සිංහ රැසින් ඉබ්දුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. කන්‍යා රැසින් ඉබ්දුණු අයට සතිය ගත වෙන්නේ මේ ආකාරයටයි. විශේෂයෙන් ඔබගේ ධනලාභ පිළිබඳ සුබ ආරංචියක් ලැබෙන දිනයක්. ලැබෙන තියෙන මුදලක් පිළිබඳව ඔන්න ආරංචියක් ලැබෙනවා. එම් නැත්තම් තමන් ආයුධම් කරපු මුදලක්, එහෙම නැත්නම් තමන්ට ලැබෙන්න තියෙන යම් EPF ETF එකක් පිළිබඳව මොනවාරි තමන්ගේ රැකියාව වෘත්තියේ ලොකු මුදලක් අතර ලැබෙන දිනයක්. 12 වෙනිදා දවස තමන්ගේ ජීවිතයේ මතක තියාගන්න ඕන ළඟ ඉන්න සේවක සේවිකාවන් සතුරු කරදර කරන බව පෙන්නුම් කරනවා. සතුරු විදිහට ඇසිරෙන බව පෙන්නුම් කරනවා. විශේෂයෙන් මගේස මහන්සිලා වැඩ කරන අයට කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක්. අතපය බිඳීම් ගැඩීම් තුවාල වීම ඇති වෙන්න පුළුවන් දිනයක් ප්‍රවේශම් වෙන්න ඕන. 13 වෙනිදා දවස ඔබ ප්‍රසිද්ධියට පත් වෙනවා. හැබැයි නරක විදියට. බොහෝ වෙලාවට ඔබගේ ප්‍රසිද්ධිය ටිකක් බය ගන්නන සුළු විදියේ ප්‍රසිද්ධියක් ඇති වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඔබ බාහිර පෙනුම ටිකක් අඩු වෙන බව පෙන්නුම් කරනවා. වෙන්ද වගේ පිරිසිදුව ලස්සන්ට ඇඳලා පැඳලා ඉන්න බවක් අඩු බව පෙන්නුම් කරනවා. ඒ තුලින් ටිකක් අවවාසි ඇති කරගන්නා දිනයක්. 14 වෙනිදා දවස ඔන්න ඔබගේ සහෝදරයන්ට කරදර ඇති වෙන දිනයක්. විශේෂයෙන් සහෝදරියන්ට, ඒ වගේම මවටත් හොඳ නැති දිනයක්. මවට කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක්. තිරිසන් සතුන්ගෙන් කරදර ඇති වෙන්න පුළුවන් දිනයක්. 15 වෙනිදා දවස ඔබගේ ව්‍යාපාර පිළිබඳ මතකැටු මෙති කරගන්නා දිනයක්. සමහර වෙලාවට තමන්ගේ බැංකු ගිණුමට මුදල් දාගන්න බැරි ණය වෙන්න සිදුවෙන, එහෙමද තමන්ගේ බඩු මුට්ටු උගස් තියන්න වෙන දිනයක් බව පෙන්නුම් කරනවා. 16 වෙනිදා දවස ඔබ විශේෂයෙන් යම් ගනුදෙනුවක් පිළිබඳව වාසිය සලසා ගන්න දිනයක්. අතරමැදි මුදලක් ලබා ගන්න දිනයක්. බෝකර් වැඩක් කරලා ලොකු මුදලක් අතර ගන්නා දිනයක්. 17 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ පුණ්‍ය කටයුතු වල යෙදෙන, ඒ වගේම උසස් අධ්‍යාපනය ගැන හිතලා රට රාජ්‍ය වල ඇවිදින තීන්දුව తీර ගන්නා දිනයක්. එහෙම නැත්නම් රටින් පිටවන දිනයක් වෙන්න පුළුවන්. ඒ රැකියාව අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. කන්‍යා රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. තුලා රැසින් ඉපදුණු අයට සතිය ගත වෙන්නේ මේ ආකාරයටයි. 11 වෙනිදා දවස
අනිවාර්යයෙන්ම ඔබ ලස්සන හැඩ වැඩ වෙන්න මුල මුදල් වියදම් කරන දිනයක් විශේෂයෙන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන දිනයක් ඒ වගේම පිළිවෙලට ලස්සනට ඇඳලා පැඳලා ඉන්න වගේම අනිත් අයගේ හිත දිනා ගන්නා දිනයක් තමන්ගේ පුද්ගලික තත්ත්වයේ ඉහළ යන දිනයක් 12වෙනිදා දවස විශේෂයෙන් ගායනය වාදනය කලාවට සම්බන්ධයට කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක් විශේෂයෙන් ඔය කලා වෘත්තීන්ට සම්බන්ධ රංගපාන නළුලියම් ප්‍රවේශංගෙන්න ඕන ඔබගේ වෘත්තිමය අවස්ථාවකදී ටිකක් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන් දිනයක් 13වෙනිදා දවස රහස් සතුරු කරදරයක් ක්‍රියාත්මක වෙන දිනයක් ඒ වගේම රජ දඬුවම් ලබන දිනයක් සමහරට නඩු වලින් පරදින දිනයක් ඒ වගේම තමන්ට නීතිමය ගැටලු ඇති වෙන දිනයක් ඒ වගේම 14වෙනිදා දවස ඔබගේ ජීවිතයේ ඉගෙන ගැනීමෙන් යම් ලොකු ප්‍රතිඵලයක් ලබන බවත් පෙන්වුම් කරනවා තමන් ලැබපු ප්‍රතිඵලය තවත් වර්ධනය වෙන බවත් පෙන්වුම් කරනවා ඒ වගේම නැවත පරීක්ෂණයක් සඳහා ආයුධම් කළා නම් ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන බව පෙන්වුම් කරනවා හොඳ ඇඳුම් පැළඳුම් ලැබෙන දිනයක් ඒ වගේම තෑගි භෝග ලැබෙන දිනයක් බව පෙන්වුම් කරනවා 15වෙනිදා දවස තමන්ගේ ළඟම ඥාතියෙක්ගේ වෙන්වීමක් පෙන්වුම් කරනවා සමහර වෙලාවට තමන්ගේ ආගමික සිද්ධාස්ථානයක හිතවත් ආගමික නායකයෙක්ගේ වෙන්වීමක් පිළිබඳ ප්‍රශ්න පෙන්වුම් කරනවා ඒ වගේම තමයි බිරිඳගේ පැත්තේ ඥාතින්ට කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක් 16වෙනිදා දවස ඔබ ප්‍රසිද්ධියටපත් වෙනවා පුවත්පත් වලින් ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධියටපත් වෙන කෙනෙක් ගමේ පළාතේ රටේ තොටේ ප්‍රසිද්ධ කුසලමින් ජීවිතය ගත කරන බව පෙන්වුම් කරනවා 17වෙනිදා දවස ඔබගේ ලේ ධාතුවට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් බව පෙන්වුම් කරනවා ඒ වගේම මුත්‍රාශ රෝග වලින් පෙළෙන කෙනෙක් විශේෂයෙන් මතක තබා ගන්න ඕන ශරීරයේ තෙතමනේ රඳවා ගත යුතු බව මතක තබා ගන්න සිත් කරදර පිළිබඳ ප්‍රශ්න මතුවන දිනයක් තුලා රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ උච්චක රැසින් ඉපදුණු අයට සතිය ගත වෙන්නේ මේ ආකාරයටයි 11වෙනිදා දවස ඔබ පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕන තමන් ඇසුරු කරන කාන්තා පක්ෂයේ අයගෙන් සමහර වෙලාවට වැරදි අදහස් පිළිබඳ වැරදි තොරතුරු පිළිබඳව ඔබගෙන ගිහිල්ලා චරිතයේ දූෂ්‍ය වෙන දේවල් සිදු වෙන්න පුළුවන් දිනයක් ඒ සම්බන්ධයෙන් බොහොම කල්පනාකාරී විය යුතුයි 12වෙනිදා දවස ඔන්න තමන්ගේ දේපල පිළිබඳ අවුල් සහගත තත්ත්වයක් පත් වෙනවා විකුණ ගන්න ගිය දේ විකුණ ගන්න බැරි වෙනවා සමහරලාට තිබිච්ච ලන්සු අඩු වෙනවා එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වුණු මුදලකට විකුණ ගන්න බැරි බව පෙන්වුම් කරනවා විශේෂයෙන් මතක තබා ගන්න ඕන තමන්ගේ යහන වහන සම්බන්ධයෙන් පාඩු සිද්ධ වෙන දිනයක් කැඩෙන දිනයක් ගරාජ් ගානේ ඔබට රස්සාදු වෙන්න සිදු වෙන දිනයක් 13වෙනිදා දවස විශේෂයෙන් ඔබගේ හිත මිත්‍රටයක් ඈත් වෙන බව පෙන්වුම් කරනවා සමහර වෙලාවට තමන් ළඟ හිටුපයි අත්තර යන දිනයක් එක්කෝ තමන්ගේ සේවක සේවිකාවන් සේවයෙන් ඉවත් වෙන බව පෙන්වුම් කරන බව පේනවා ඒ නිසා තමන්ගේ වචන වුමාරු කිරීම පිළිබඳව හොඳට හිතන්න ඕන දිනයක් 14වෙනිදා දවස මවගෙන් යම් වස්තු ධනයක් ලැබෙනවා මව් පාර්ශවයෙන් දීපල පිළිබඳ උරුමයේ කරුමේ ලැබෙන දිනයක් ඒ වගේම ඥාතීන් සමග තිබිච්ච මතකතුම් සමතෙකට පත්වන දිනයක් බව පෙන්වුම් කරනවා ගමේ පළාතේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙනවා 15වෙනිදා දවස ඔබ බොහෝ වෙලාවට තැලීම් වැටීම් පොඩිවීම අදිසි අනතුරු කරදරයකට භාජනය වෙනවා සමහරට තමන්ගේ මරණය ගෙන දෙන පවා අදිසි අනතුරු කරදර වෙන්න පුළුවන් ඒ නිසා ඔය දුර බැහැර භයානක දේවල් කරන දේවල් වලින් කල් දාලා එදා දවස මගහරින්න ඕන දිනියක් බව මතක තබා ගන්න 16වෙනිදා දවස විශේෂයෙන් ඔබට තෑගි භෝග ලැබෙනවා සමහර වෙලාවට ඔබට යම් පදක්කම් එහෙම නැත්නම් සම්මාන ලැබෙන දිනයක්. හැබැයි ඒවට ඊර්ෂ්‍යා කරන, ඒවට විරෝධතා ඇති වෙන දිනයක් බවත් පෙන්වුම් කරනවා. 17වෙනිදා දවස අනිවාර්යයෙන්ම ඔන්න ඔබ වෙනුවෙන් උත්සවයක් පවත්වන දිනයක්. සමහර වෙලාවට ඔබ විවාහ වෙලා අවුරුදු 10 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ උපන්දිනය වෙන්න පුළුවන්. එක්ක ඔන්න ඔබ කොටහලු වෙලා ඔබගේ කොටහලු උත්සව වෙන්න පුළුවන්. උත්සවශ්‍රීයෙන් දවස ගත කරන බව පෙන්වුම් කරනවා. උච්චක රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. ධනු රැසින් ඉපදුණු අයට සතිය ගත වෙන්නේ මේ ආකාරයටයි. 11වෙනිදා දවස ඉතාම සුබ දවසක්. ලොකු ලැබීමක් පෙන්වුම් කරනවා. ලොතරැයි දිනු වාසනාවක්. එහෙම නැත්නම් මොනවාරි ඔබ තරඟයකට සහභාගීකින් දිනුමක් ලබන බවත් පෙන්වුම් කරනවා. හොඳ හිත මිත්‍රයෝ සමග ජීවිතය ගත කරන දිනයක් බව පෙන්වුම් කරනවා. 12වෙනිදා දවස ඔබගේ දක්ෂකම් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඔබ කොච්චර ඉදිරිපත් කරත් ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණයක් අවම බව පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබගේ බලය හීනවන දිනයක් සමහරට බලය රැකගන්න බැරි වෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. අසුබ පණිවිඩයක් ඇති වෙන්න පුළුවන් දිනයක්. අද් දෙක ප්‍රේසම් කරගන්න ඕන දිනයක්. 13වෙනිදා දවස
ඔබ ඔන්න රැකියා ස්ථානයේ මාරුවීමක් ලැබෙන දිනයක් එක්ක දුර පළාතකට ටිකක් කාර්ය බහුල එහෙම නැත්නම් අපහසුතාවයන්ට ලක්වන ස්ථාන මාරුවක් වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් රැකියාව වෘත්තියක් පිළිබඳව හිතන දිනයක් සමහර වෙලාවට ওই ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සේවයට බැඳෙන අය පොඩ්ඩක් අපහසුතාවයන්ට ලක්වන දිනයක් බව පෙන්වන්න කරනවා. 14 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ ඔන්න ලස්සන ගමන් බිම ඒ වගේම සතුටු කින දෙන විනෝද චාරිකා එහෙම නැත්නම් රට රාජ්‍ය වල ඇවිදින්න මොන හරි සුබ ආරංචියක් ලැබෙන දිනයක් බව පෙන්වන්න කරනවා. ඉගෙනීමෙන් සුබ තත්ත්වයකට පත්වන බවක් බොහෝ වෙලාවට ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලයක් ලැබිලා සතුටින් ඉන්න දිනයක්. 15 වෙනිදා දවස ඔන්න බිරිඳ සමග ටිකක් අමනාපෙන සෝවාන් පුරුෂයන්ලා සමග අමනාපෙන දිනයක්. එක්කෝ ආදරය බිඳ වැටෙන දිනයක්. සාමකාමී තත්ත්වෙ නැති වෙන දිනයක්. ඒ වගේම සාමදානයේ බිඳ වැටෙන දිනයක් කියලා මතක තබා ගත යුතුයි. අනිත් ඇත්තේ කටයුතු කිරීමේදී විශේෂයෙන් කටයුතු කරන්න ඕන. 16 වෙනිදා දවස විශේෂයෙන් බුද්ධිය නුවණ පාවිච්චි කරලා ලොකු අයක් ලොකු ලැබීමක් ලොකු ආදායමක් ලබන දිනයක්. ඒකෙන් බොහෝ වෙලාවට තමන්ගේ වාසිය වැඩිපුර 150ට පන්නලා ගන්නා බව පෙන්눔 කරනවා. ඒ වගේම උදව් උපකාර හැමෝගෙම ලැබෙන දිනයක් බව පෙන්눔 කරනවා. 17 වෙනිදා දවස ඔන්න විශේෂයෙන් මවගේ පැත්තේ අයගේ දේවල් සම්බන්ධයෙන් උඹට විහිපෑදම් කරන සිදුවන දිනයක්. ඒ වගේම ආහාර පහන සම්බන්ධයෙන් කටයුතු කරන හැටියක් අලාභානි සිදුවන දිනයක්. සනීප ආරක්ෂාව පිළිබඳ මත ගැටුම් ඇති වෙන්න පුළුවන් දිනයක්. පිරිසිදු ඉන්න ඕන දිනයක් බව මතක තබා ගන්න. ධනු රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. මකර රැසින් ඉපදුණු අයට සතිය ගත වෙන්නේ මේ ආකාරයටයි. 11 වෙනිදා දවස ඔන්න ඔබ බලාපොරොත්තුෙන් හිටපු සමුගු පරීක්ෂණය සමත් වුණාය කියලා ලිපිය ලැබෙන දිනයක්. එක්කෝ ඔබට සමුගු පරීක්ෂණයට තුන්වෙනි එකට සහභාගී වෙන්න කියලා ලිපියක් එන දිනයක්. එක්කෝ රැකියාව බාර ගන්න කියලා දිනයක් එනවා. එහෙම නැත්නම් උසස් වීම තහවුරු වුණා කියලා ඔබට ලිපියක් එන දිනයක්. 12 වෙනිදා දවස පෞල් ජීවිතයේ යම් අවුල් සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ කරන කින දේවල් පිළිබඳ gedara doreyata සැක හිතෙන්න පුළුවන් දිනයක්. සැකේ ඉස්මතු වුණ දිනයක්. ඒ වගේම බලයේ හීනවන දිනයක්. 13 වෙනිදා දවස උසස් අධ්‍යාපනයේ ඉදලා ඉන්න දරුවන්ට කරදර ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන් මතක තබා ගන්න ඔබ වෙනුවෙන් සමහර අයට දුක් විඳින්න සිදුවෙන අවස්ථාවක් පෙන්눔 කරනවා. පිය පාර්ශවයට ටිකක් කරදර ප්‍රශ්න ඇති වෙන බව පෙන්눔 කරනවා. සහකාරියටද සහකරුවටද කරදර ප්‍රශ්න ඇති වෙන දිනයක්. 14 වෙනිදා දවස ලොතරැය දිනුම් වාසනාව පෙන්눔 කරනවා. ලොකු මිල මුදලක් අතර ලැබෙනවා. ලෞකික සැප උපරිම ලැබෙන දිනයක්. කාල බීලා ඇඳලා සතුටින් ඉන්න දිනයක්. ඒ වගේම 15 වෙනිදා දවස ඔබ රෝහල් ගත වෙනවා. වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබනවා. විශේෂ බෙහෙත් තේත් පාවිච්චි කරලා ඔබට ජීවිතය රැකගන්න සිදුවන දිනයක් බව පෙන්වුම් කරනවා. අසනීප කරදරයක් ඇති වුණොත් වහම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. රෝහල් ගත යුතුයි. 16 වෙනිදා දවස යහපත් ඔන්න ඔබට උසස් වීමක් තහවුරු වෙනවා. සමහර වෙලාවට ඔබ බලාපොරොත්තුෙන් හිටපු යම් උසස් වීමක් පිළිබඳව සුබ ආරංචියක් ලැබෙන දිනයක් බව පෙන්වුම් කරනවා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඔබට තැන් දෙක වැඩ බලන්න සිදුවන අවස්ථාවක් බොහෝ වෙලාවට ආයතන දෙක ප්‍රධානියෙක් වෙන්න වාසන ලැබෙන දිනයක්. 17 වෙනිදා දවස දරුවෙක්ගේ සුබ ආරංචියක් ලැබෙන දිනයක්. දරුවෙකුගේ උත්සව කටයුත්තක් යෙදෙන දිනයක්. ආදරය කියන මාතෘකාවේ සුබ ආරංචියක් ලැබෙන දිනයක්. විනෝදකාමී ගමන් බිමන් යන සුබ දේවල් සිදු කරගන්නා දිනයක්. විශේෂයෙන් ගායක ගායිකාවන්ට යම් වැඩ කාර්යබහුල ජීවිතයක් ගත කරන දිනයක්. මකර රැසින් ඉපදුණුවාගේ සතිය ගතවන ආකාරයයි මේ. කුම්භ රැසින් ඉපදුණුවාට සතිය ගත වෙන්නේ මේ ආකාරයටයි. 11 වෙනිදා දවස යහපත් දවසක්. ඔන්න ගෙදර දොරේ දානමාන දෙන පුණ්‍ය කටයුතු කරන පන්සලේ පල්ලේ කෝවිලේ උත්සවයකට සහභාගී වෙන ඒක ප්‍රධානත්වයේ දරන එක්කෝ පවත්වන පෙරහැරේ මූලිකත්වයේ දරන කෙනා වෙන්න පුළුවන්. කටින පින්කමේ මූලිකත්වයේ දරන කෙනා වෙන්න පුළුවන්. 12 වෙනිදා දවස ඔබගේ ජීවිතේ බොහෝ කටයුතු වලට බාධකම් කටළු ඇති වෙනවා. වීදම් පැත්ත වැඩි වෙනවා. නිකුරුණේ ඇඳුම් පැනඳුම් සූඳ විලවුන් ලස්සන හැඩවැඩ වෙන්න එහෙම නැත්නම් යාළු ඊතු මිත්‍රෝ විණියෙන් අන්න බොන්න වීදම් කරන දිනයක්. gedirin බැනුම් අහන දිනයක්. 13 වෙනිදා දවස කරදර ප්‍රශ්න ඇති වෙන බව මතක තබා ගන්න. වැඩිහිටි පාර්ශවයේ කෙනෙක්ගේ මරණයක් පිළිබඳ ආරංචියක් ලැබෙන දිනයක්. වෙන්වීමක් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන දිනයක්. කනගාටුව මුසුණු දිනයක් බව පෙන්눔 කරනවා. 14 වෙනිදා දවස බොහෝ ඔබගේ බාහිර පෙනුම ගැන හිතන දිනයක්. ලස්සන ඇඳුම් පැළඳුම් මිලදී ගන්න බ්‍රෑන්ඩ් ඇඳුම් පැළඳුම් මිලදී අරගෙන ලස්සන වෙන්න බලන බව පෙන්눔 කරනවා. තමන්ගේ පිරිසිදුකම ගැන හොඳට හිතන දිනයක්. ඒ වගේම අනිත් අයගෙන් තෑගි භෝග ලබන දිනයක්.
තමන්ගේ උත්සව කටයුත්ත සම්බන්ධයෙන් අනිත් අයට ඇරුම් කරන දිනයක්. 15 වෙනිදා දවස විශේෂයෙන් දරුවෙක්ගේ අර්බුදකාරී තත්ත්වයක් නීතිමය ප්‍රශ්නයක් වෙනුවෙන් මහන්සි වෙන්න සිදු වෙන දිනයක්. සමහර වෙලාවට දරුවෙක්ගේ හදිසි අනතුරු කරදරයක් පිළිබඳව සිත් වේදනාවෙන් පසු වෙන දිනයක්. 16 වෙනිදා දවස ඉතාම සුබ තත්ත්වයක් විශේෂයෙන් උසස් අධ්‍යාපනයට වරම් ලබන උසස් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් උසස් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔබට යම් ශිෂ්‍යත්ව මිනු බවක් යම් යම් සංවිධාන වලින් සමිති වලින් ශිෂ්‍යත්ව තෑගි බෝග හිමින දිනියක් බව පෙන්වුම් කරනවා. 17 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ ඔන්න ලස්සන හැඩවැඩ වාහනයක් ගෙන්නා ගන්නා දවසක්. එමු නැත්තම් තමන්ගේ වාහනයක් විකුණලා ලොකු මුදලක් අතරින දවසක්. ඒ වගේම ගෙදර දොරේ අලුත් වැඩියා කරන ලස්සන හැඩවැඩ කරන එමු නැත්තම් අලුතෙන් නැකත් හදලා ගෙට ගෙවිදින දිනයක් වෙන්න පුළුවන් බව පෙන්වුම් කරනවා. කුම්භ රැසින් ඉපදුණු අයගේ සතිය ගතවන ආකාරයයි මේ. මීන රැසින් ඉපදුණු අයගේ දවස ගත වෙන්නේ මේ ආකාරයටයි. විශේෂයෙන් ඔන්න ඔබගේ කාන්තා පක්ෂයේ කෙනෙක්ගේ අරුබුදකාරී තත්ත්වයක් ඇති වෙන දිනයක්. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර ඉන්න සහෝදරිය නැතිවීමක් පලා යාමක් පිළිබඳව, එහෙම නැත්නම් තමන්ගේ වැඩිහිටි පාර්ශ්වයේ කාන්තාවක් අතුරුදහන් වීමක් පිළිබඳ ප්‍රශ්නයකට මුළුපුරන බව පෙන්වුම් කරනවා. ඒ සම්බන්ධයෙන් පොලිසියේ පිහිට පතන දිනයක් බව පෙන්වුම් කරනවා. 12 වෙනිදා දවස ඔබ රජ දනුවන් ලබන එම්දන් නීතිමය ප්‍රශ්නවලින් මුලපුරන අඩුම ගානේ පොලිසියේ හරි පෙනී සිටින්න සිදුවන දිනයක් බව පෙන්වුම් කරනවා. 13 වෙනිදා දවස ඔබගේ ජීවිතයේ කටයුතු රටයක් අර්බුදකාරී තත්ත්වයකට පත්වන බව පෙන්වුම් කරනවා. සමහර වෙලාවට කතා කරලා තිබිච්ච මගුල නොකරන බව පෙන්වුම් කරනවා. එහෙම නැත්නම් කැමැත්ත දීලා තිබිලත් සමහරට ඒ පැත්තෙන් එන උත්තරේ ඉතරම් හොඳ උත්තරයක් නොවන බවත් පෙන්වුම් කරනවා. සමහර වෙලාවට ඔබ ගිවිසුම් කටයුතුලින් පරාජය වෙන බවත් තරඟ කටයුතුලින් පරාජය වෙන දිනයක් බව පෙන්වුම් කරනවා. ඒවට අත තියන්න එපා. 14 වෙනිදා දවස විශේෂයෙන් මතක තබා ගන්න තමන්ගේ වැඩිහිටි පාර්ශ්වයේ කාන්තාව සම්බන්ධයෙන් ආරෝග්‍ය ශාලාවට යන්න සිදුවන දිනයක්, වෛද්‍යුරු හමු වෙන්න සිදුවන දිනයක්, ඒ වගේම චරිතයේ පවා දෝෂ වෙන්න පුළුවන් කරුණු කාරණා සිදුවෙන්න පුළුවන් ඒ ගැන සම්පූර්ණයෙන් සැලසුම් සාගතව කටයුතු කරන්න ඕන දිනයක්. 15 වෙනිදා දවස පියා සමග මතගැටුම්ති කරගන්න, මව සමග මතගැටුම් ඇති කරගන්නා දවසක්, දේපළ ආරවුල් ඇති කරගන්නා දවසක්, වටිනා කියන දේවල් බෙදා ගන්න බැරුව දඟන දවසක්. 16 වෙනිදා දවස බොහෝ වෙලාවට තමන්ගේ සිතට ඇතිවෙච්ච කරදරයක් පිළිබඳ සමතකට පත් කරගන්න පුළුවන් දිනයක්. ඒ වගේම තමයි ඔන්න විවාහ ගිවිස ගිනීමෙන් පස්සේ ඔන්න ඔබට තෑගි භෝග දෑවැද්ද පිළිබඳව මව් මේ බිරිඳගේ පාර්ශ්වයෙන් හෝ ස්වාම පුරුෂයා පාර්ශ්වයෙන් වැඩිහිටියන්ගෙන් ආරංචියක් ලැබෙන දිනයක්. 17 වෙනිදා දවස ඉතාම සුබ දවසක්. විශේෂයෙන් මතක තබා ගන්න දීර්ඝ ගමන් බිමන් වල හොඳ ගමන් බිමන් වල යන්න හමු වෙනවා. ඒ වගේම සුබ ලිපියක් පණිවිඩයක් ලැබෙන දිනයක්, ඒ වගේම ඉගිනීමේ කටයුත්තකින් සුබ ආරංචියක් ලැබෙන දිනයක්, විශේෂයෙන් ඔබගේ දක්ෂකම් පිළිබඳ හැමෝම කතා කරන දිනයක්. මීන රැසින් ඉපදුණු අයගේ සතිය ගත වන ආකාරයේ විශ්වයේ සැඟවුණු රහස් ඔබට කියන අස්සිද ජ්‍යොතිෂ්‍යමඳුර, යුගයේ නාලිකාව, වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න, වැඩසටහන් විස්තර ලබා ගැනීමට bell icon එක click කරන්න.